වර්ජිනේ නිරත රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයට ඊයේ ජනාධිපතිවරයා විශේෂ සාකච්ඡාවක් ලබා දී තිබුණා. කෙසේ වෙතත් මෙම සාකච්ඡාවට සහභාගී වී ඇත්තේ මුදල් අමාත්‍යාංශයේ නිලධාරින් හා ජනාධිපති ලේකම්වරයායි. එෙහිදී සිය ගැටළු වලට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බවයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ප්‍රකාශ කළේ. ඒ අනුව තමන් සැලසුම් කළ පරිදි අද දිනේදී පළාත් පහක සංකේත වර්ජන ක්‍රියාමාර්ග ආරම්භ කළා. සබරගමුව, වයඹ, ඌව, උතුරුමැද හා උතුරු පළාත්වල සියලුම රජයේ රෝහල්වල පෙරවරු 8 සිට වැඩ වර්ජනය ක්‍රියාත්මකයි. ඉල්ලීම් දෙන්න නැත්නම් ඉතින් ඒ දෙනකන් ඔය වැඩේ වෙන්න ඕන එච්චර ඒක සාධාරණයි කෙසේ වෙතත් ඊයේ දින වර්ජනය ක්‍රියාත්මක වූ බස්නාහිර දකුණ මධ්‍යම හා නැගෙනහිර පළාත්වල සෞඛ්‍ය වර්ජනය අද ක්‍රියාත්මක කරන්නේ නැති බවයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ප්‍රකාශ කළේ. එට දිනේ අනතුරුව උදෑසන 8න් පසු රටේ සියලුම රෝහල් ආවරණය වෙන පරිදි මුළු පළාත් 9ම ආවරණය වෙන පරිදි අඛණ්ඩ සහ දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් අපි මෙන්න ප්‍රකාශයටපත් කරලා තියෙනවා. ආණ්ඩුව සූදානම් නම් සුබවාදී තැනකට ඇවිල්ලා ධනාත්මක ප්‍රවේශයකට ඇවිල්ලා අපි බලාපොරොත්තු වෙන සහනය දීලා එතනින් එහාට මේ ගැටලුව විසඳ ගන්න. තාමත් ඒ සම්බන්ධයෙන් ඉඩ ප්‍රස්තාව අවකාශය අපි විවර කරලා තියෙන්නේ. මොකද හෙට දවස එදා 1980 ජූලි වර්ජනයේට එහා ගිය එහෙම නැත්නම් 1953 හර්තාලයට එහා ගිය මේ රට සම්පූර්ණයෙන් අකර්මණ්‍ය වෙන දවසක් බවට පත් වෙනවා. ඒ නිසා එතනට යනොදී මේ ප්‍රශ්න විසඳීමේ වගකීම මේ ප්‍රශ්න විසඳීමේ අධිකාරිමේ බලය මේ මොහොතේදී ආණ්ඩුව සතුව තියෙන නිසා අපි විශ්වාස කරනවා ආණ්ඩුව මේ ප්‍රශ්නට සාධාරණ විසඳුමක් දීලා මේ ප්‍රශ්නේ සාධාරණ විදිහට විසඳයි කියලා. මේ අතර තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මේ ප්‍රකාශයට පත් කර ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නියමයේ පරිදි ජනාධිපති ලේකම්වරයා විසිනුයි. කෙසේ වෙතත් තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සමකෙඳුම්කරු චින්තක බණ්ඩාර ප්‍රකාශ කළේ අද මධ්‍යම රාත්‍රී 12 සිට තැපැල් සේවාවද වර්ජන ක්‍රියාමාර්ගයට එක්වන බවයි. අද මධ්‍යම රාත්‍රී 12 සිට දිවයින පුරා තැපැල් කාර්යාල සහ උපතැපැල් කාර්යාල ඒ වගේම අද සවස 4 සිට කොළඹ මධ්‍ය තැපැල් හුවමාරුව මේ වැඩ වර්ජනයට එකතු වෙනවා 26000ක් වන සමස්ත තැපැල් සේවකයන් මේ වැඩ වර්ජනයේ සමග එක්වීමට නියමිතව තිබෙනවා මේ වැඩ වර්ජන කාලය තුල දිවයිනේ කිසිදු තැපැල් බෙදීමක් සිද්ධ වෙන්නේ නැහැ කිසිදු තැපැල් කාර්යාලයක් විවෘත වීමක් සිද්ධ වෙන්නේ නැහැ ඒ වගේම තැපැල් ප්‍රවාහනය සහ තැපැල් භාණ්ඩ බාර ගැනීම මුළුමනින්ම නවතිනවා තැපැල් කාර්යාල කවුරු කටයුතු කිසිවක් සිද්ධ වෙන්නේ නැහැ මොන අත්‍යවශ්‍ය සේවා ගැසට් ගැහුවත් අපේ ක්‍රියාමාර්ග නතර වෙන්නේ නැහැ. ඉල්ලීම් පහක් මුල කරගෙනමින් අද මධ්‍යම රාත්‍රියේ සිට එක් දින වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය වෘත්තීය සමිතිද සූදානම් වනවා. සංකේත වැඩ වර්ජනයට අද දුම්රිය එන්ජින් රියදුරන් නියෝජනය කරන ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේර් සංගමේ විධායක සභාව තීරණය කරලා තිබෙනවා. අද මධ්‍යම රාත්‍රී 12 සිට හෙට
පෑ 24 තෙක් සංකේත වැඩ වර්ජනයකට සහභාගී වෙන්න. හෙට සැලසුම් කර ඇති දීප ව්‍යාප්ත වැඩ වර්ජනයට තෙල් වරාය විදුලි ජල ගුරු සේවය සහ සෞඛ්‍ය ඇතුළු වෘත්තීය සමිති විශාල ප්‍රමාණයක් සහභාගී වන බවට දැනටමත් ප්‍රකාශ කර අවසන්. අපි තීරණය කළා තියෙනවා හෙට දවසේදී ලංකාව පුරා පැවැත්වෙන ඒකාබද්ධ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එකතු වෙන්න සෞඛ්‍ය සේවාව ඇතුළට හමුදාවවත් පොලිසියවත් පොලිස් පොලුවත් වෙන කවුරුත් ඕනේ අපි අත්‍යවශ්‍ය සේවා හදිසි සේවා සඳහා කණ්ඩායම යොදවලා තියෙනවා එහෙම අවශ්‍යතාවයක් තියෙනවා නම් අපිට කියන්න අපි ඒක ආවරණය කරන්නම් හැබැයි බලහත්කාරය ගෙනල්ලා මේ වර්ධනය අඛණ්ඩ වර්ධනයක් දක්වා දීර්ඝ කරගත්තොත් එක්කෙනෙක්වත් රෝහලේ නැති වෙන තැනට වර්ධනය කරගත්තොත් ඒකේ වගකීම ඒක තීරණය ගන්න ජනාධිපතිවරයා හරි පොලිසිය අමතිවරයා හරි ඔය කවුරු හරි බාර ගන්න ඕනේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න